කප්පාදුව නිවැරදි කිරීම මාසික හිලව් දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් පසුගිය දෙවනිදා ආරම්භ කළ වැඩවර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව මෙරට සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් 13,000ක් පමණ තවදුරටත් සේවෙන් නිවත්වේ සිටිනවා. එලෙස සේවෙන් නිවත්වේ සිටින අනධ්‍යයන සේවකයන් අද ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වුවා. නවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිතිය එකමුතුව අද දහවල් බත්තරමුල්ල දියත වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූයේ අනධ්‍යයන සේවක ඉල්ලීම් ඉටු කරන ලෙස බල කරමින්. 12ක් විශ්වවිද්‍යාල වැහිලා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වෙලා ඒ තියෙද්දි අද තියෙන කැබිනට් මණ්ඩලයට වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකා දෙක අද කැබිනට් මණ්ඩලයේ සම්මත විය යුතුයි. ඒ සම්මත වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස් සභාවෙන් අදාළ චක්‍රලේඛ නිකුත් විය යුතුයි. පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය නිරත වූ පිරිස පාර්ලිමේන්තුව දෙසට පාගමනින් යාමට උත්සාහ කිරීමත් සමග පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. යනත්දන කාර්ය මණ්ඩලය කියන්නේ ඒගොල්ලන්ට වැටුප් විෂමතාවය නිරාකරණය කරා. නමුත් 112ක හිඟයක් තියෙනවා කියලා. ඒකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කැබිනට් පේපර් එකක් දාලා තිනවා. ඉතින් ඒක දැන් කැබිනට් සබ් කමිටි ගිහිල්ලා තිනවා. සබ් කමිටි වේ සාකච්ඡා කරලා තමයි ඒක එන්න ඕන. ඉතින් ඒක එන්න පෙර වැඩවර්ධනයක් ආරම්භ කරලා තියෙනවා. මේ වෙලාවේ තියෙන රටේ අර්බුදයේ පැත්තෙන් එච්චර සාධාරණයක් නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.